Bija Nodarana, Bija Nodarana, Vishama Bijanuka Shakeka, Jeevan Chakri Vistaranical Pashna Dalatiano. Bija Nodarana, Sama Bijanuka. Mama Deme Visham Bijanuki. They gave everything in some Bijanuki, I recommend. Sama Bijanuka Jeevan Chakreka, Anna Jeevan Chakri Vistaranical Dilatiano. Are either over to Mulima Lianon Nama Minimakai? Bija Nodarana, Bija Nodarana, Sama Bijanuka Shaka Vidhiata. අපිට ළමයි ගන්න පුළුවන් කාවද එකක් තමයි නෙප්‍රලිපිස්ස එකක් තමයි ලයිකොපෝඩියම්බ එක ලකුණක් තියෙනවා බීජ නොදරන සම බීජානුක ශාකයක් විදිහට අපිට ගන්න පුළුවන් එක්කෙනෙක් තමයි නෙප්‍රලිපිස් එක්කෙනෙක් තමයි ළමයිනේ ලයිකොපෝඩිය ඊට පස්සේ ළමයිනේ අපි මෙතනදී සාමාන්‍යයෙන් සාකච්ඡා කරන්නේ සම බීජානුක ජීවන චක්‍රයක් විදිහට නෙප්‍රලිපිස් වල පවතින ළමයිනේ ජීවන චක්‍රය තේරෙනවද එතන මොනවද ළමයි නෙප්‍රලිපිස් ගැන ලියවෙන්න ඕන දේවල් ටික බලන්න ඔබට උත්තරේ මෙන්න මේ කාරණා ටික තියෙනවද ළමයිනේ නෙප්ලිපිස් ජීවන චක්‍රය ගත්තට පස්සේ ප්‍රමුඛ ශාක පරම්පරාව වෙන්නේ බීජාණු ශාකයේ බව එක ලකුණක් තියෙනවා දැන් මේක ළමයි ගැලීම් සරහන් අනම්මන මොනවද ලියන්න ඕනේ නැහැ දැන් ළමයි හිතන් ඉන්නවා සාමාන්‍ය ජීවන චක්‍රයක් ලියනකොට ගැලීම් සරහන දාන්න ඕනේ ඒව මොනවත් ඕනේ වෙන්නේ නැහැ රූප අනම්මන මොනවත් අදින්න අවශ්‍යතාවයකුත් නැහැ විස්තර කිරීමක් විතරයි තියෙන්නේ හරි ඒෝටි දැන් සර් අර ගැලීම් සරහන තියෙනක හොඳයි සර් ලියාගන්න ලේසි වගේ කියලා හිතෙනවා නම් ඒක කටු සරහනක් තියාගන්න ප්‍රශ්නයක් නැහැ. ඒක රූපණම්මන මොනවද අඳින්න ඕනේ ළමයි. ඒතර ප්‍රමුඛ ශාක පරම්පරා බීජාණු ශාකයේ බව. දරුවනේ මේ බීජාණු ශාකය භෞමික පරිසරයේ සහ මිරිදිය පරිසරයේ හමුවන බව. එක ලකුණක් තියෙනවා. භෞමික පරිසරයේ සහ මිරිදිය පරිසරයේ හමුවන බව. එක ලකුණක් තියෙනවා. ළමයිනේ ජම්මානු ශාකයට වඩා විශාල බව වැඩි කාලයක් ජීවත් වෙන බව එක ලකුණක් තියෙනවා ජම්මානු ශාකයට වඩා විශාල බව වැඩි කාලයක් ජීවත් වෙන බව එක ලකුණක් තියෙනවා ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂක සවාදීන ශාකයක් බව ප්‍රභා සංශ්ලේෂක සවාදීන ශාකයක් බව එක ලකුණක් තියෙනවා දරුවනේ වඩා සංකීර්ණ ව්‍යුහ සංවිධානයක් දරන බව එක ලකුණක් තියෙනවා අපි දැන් විස්තර කරන්න ළම බීජාණු ශාකය ගැන. දැන් සාමාන්‍ය රචනා ප්‍රශ්නයක් දිනනවා මම හැමදාම කියන කතාවලම පොයින්ට් විදිහට ලියන්න එපා. 1 2 3 4 දාලා බුලට්ස් දාලා පොයින්ට් විදිහට ලියන්න එපා දරෝනේ. අනිවාර්යෙන් කිලිම් මොකද වෙන්නේ මේක ගන්න රචනා මාදිරියෙන් ඡේද ටයිප් එකකට ගන්න. දෙවටින් පුළුවන් ළම බීජාණු ශාකය වෙනම ඡේදයක් කරගෙන බීජාණු ශාකය විස්තර කරනවා. හරි? ඊට පස්සේ කඳ මුල් පත්‍ර බවට විභේදනය වී ඇති බව. එක ලකුණක් තියෙනවා. කඳ මුල් පත්‍ර බවට විභේදනය වී ඇති බව. දරෝනේ මේ කට්ටියගේ කඳ විදියට තියෙන්නේ මොකද්ද බූගත රයිසෝමයක් බව එක ලකුණක් තියෙනවා කඳ ලෙස පවතින්නේ බූගත රයිසෝමයක් බව එක ලකුණයි ඊට පස්සේ දරෝනේ රයිසෝමයෙන් පැන නගින ශාකාවන බූගත දාවක වලින් නව පැලෑටි නැත්නම් නව ශාක බිහිවිය හැකි බව එක ලකුණක් තියෙනවා දැන් මේ තියෙන බූගත රයිසෝමයේ තියෙනවා මේකට බූගත කඳ තියෙනවා ළමයිනේ එයාගෙන් ඇති වෙන ශාකා තියෙනවා දාවක කියලා අන්නේ දාවක වලින් මොකද වෙන්නේ අන්න නව පැලෑටි ඇති විය හැකි බව. දරුවනේ මෙය නෙප්ලිපිස් වල පවතින ළමයිනේ අලිංගික ප්‍රජනන ආකාරයක් බව. එක ලකුණක් තියෙනවා. මොනවත් අඩු කරන්න එපා, මොනවත් මඟ අරින්න එපා, සියල්ලම ගන්න, සියල්ලම ගන්න. ඊට පස්සේ දරුවනේ මොකද වෙන්නේ මේ තියෙන රයිසෝමීන් මොකද වෙන්නේ ළමයිනේ කෙලින්ම ඉහළට ඇති වෙනවා මොනවද පත්‍ර, සංයුක්ත පත්‍ර, ඒවා පත්‍රිකාවලින් සමන්විත සංයුක්ත පක්ෂවත් පත්‍ර වන බව. එක ලකුණක් තියෙනවා. දරුවනේ මේ තියෙන සංයුක්ත පක්ෂවත් පත්‍රවල පත්‍රතලය අතිශයින්ම විච්ඡේදනය වී ඇති බව එක ලකුණක් තියෙනවා. පත්‍රතලය අතිශයින්ම විච්ඡේදනය වී පවතින බව එක ලකුණක් තියෙනවා. ඒක දැන් අදාපු දරුවෙක් ඉන්නවා නම් මේක පොඩ්ඩක් හොඳට අහගෙන ඉන්න. ඒතර මේ වගේ දෙයක් ලබන සතියේ නම් ඔකට සෙට් වෙනවා. දැන් අද උගන්වන තීරවලින් මම ලබන සතියේ එසේක දෙනවා. ඒක සාකච්ඡා කරලා තමයි කිලිම ක්ලාස් එකේ පටන් ගන්නෙ. මොකද සාමාන්‍ය ළමයිගේ තියෙන දුර්වලතාවය තමයි එසේක ලියන්න කැමති නැහැ. කැමති නැහැ. අර එහෙම සීන් එකක් තියෙනවනේ දැන් අපේ කාලෙත් එහෙම තමයි. එස්සේ එක ලියන්න පොඩි අකමැත්තක් තියෙනවා. හරිද? මමත් ඒ ලෙවල් කරන කාලෙම අනිත් පේපර් දෙකට සාපේක්ෂව මම එස්සේ එකට කැමති නැහැ. අනිත් දෙකට සාපේක්ෂව. හරිද? හැබැයි මේක ලියන්න නැතුව ළම අපිට මැච් එක ගහන්න බෑ. අපේ බලාපොරොත්තු ළම ඒ සාමාර්ථයක් නම් අනිවාර්යෙන්ම එස්සේ එක තියෙනවා. හරි? ඊට පස්සේ දරුවනේ මොකද වෙන්නේ? මේ බීජාණු ශාකයේ වායව කොටස් ළමයිනේ උච්චර්මයකින් ආවරණය වී පවතින බව. එක ලකුණක් තියෙනවා. ලපටි පත්‍ර කුණ්ඩලාකාර පාක් පත්‍රණේ දක්වන බව එක ලකුණක් තියෙනවා. දරුවනේ එය උත්වේදනය අවම කිරීමේ අනුවර්තනයක් බව එක ලකුණක් තියෙනවා. උත්වේදනය
අවම කිරීමේ අනුවර්තනයක් බව. ඊට පස්සේ දරුවනි වායව කොටස්වල අන්න වායව හෝමාරුවට පෝටිකා විකසනය වී ඇති බව එක ලකුණක් තියෙනවා. දරුවනි බීජාණු ශාකය තුර තමයි පෝටිකා තියෙන්නේ. ඒතර මෙයාගේ ළමයිනේ වායව කොටස්වල ළමයිනේ කෙලින්ම වායව හෝමාරුව සඳහා පෝටිකා විකසනය වී පවතිනවා. එක ලකුණක් තියෙනවා. ඊට පස්සේ දරුවනි කෙලින්ම ජලයේ කණජයන පරිවහනය වෙන්න කාබනික හන ආහාර පරිවහනය වෙන්න සෛලම පටක සහ ප්ලොයම පටක දරන බව එක ලකුණක් තියෙනවා. Right. ඊට පස්සේ ළමයිනේ පරිණත පත්‍රිකාවල යටිපැත්තේ සෝරස පිහිටන බව එක ලකුණයි. පරිණත පත්‍රිකාවල යටිපැත්තේ සෝරස පිහිටන බව එක ලකුණක් තියෙනවා. ළමනේ මොනවද මේ සෝරස කියලා කියන්නේ? දරුවනේ කසුවකින් ආවරණය වූ බීජානුදානී සමූහ බව එක ලකුණක් තියෙනවා. දැන් ඒක ළමයිනේ කසුවකින් ආවරණය වී ඇති බව බීජානුදානී සමූහයක් බව එක ලකුණක් තියෙනවා. ළමයිනේ ඊට පස්සේ මේ බීජානුදානී සමූහය බියලීමෙන් ආරක්ෂා කර ගැනීමට කසුව වැදගත් වන බව එක ලකුණක් තියෙනවා. බීජානුදානී සමූහය දරුවනේ බියලීමෙන් ආරක්ෂා කර ගැනීමට කසුව වැදගත් වන බව එකක්වත් මිස් කරන්න එපා සම්පූර්ණයෙන් ගන්න. ඊට පස්සේ දරුවනේ මේ බීජානුදානියක් තුළ මොකද වෙන්නේ? ඕනෙන විභාජනයෙන් රූපාකාරයෙන් සමාන ඒකගුණ බීජාණු නිපදවන බව එක ලකුණක් තියෙනවා. බීජානුදානියක් තුළ ඕනෙන විභාජනයේ රූපාකාරයෙන් සමාන ඒකගුණ බීජාණු නිපද වෙන බව එක ලකුණක් තියෙනවා. ළමයිනේ මෙන්න මේ ස්වභාවයට කියනවා මොකද්ද? සමබීජාණුකතාවය කියලා. ඒතර මේ වගේ ළමනේ රූපාකාරයෙන් සමාන බීජාණු බිහි වෙනවා නම් අන්නේ ස්වභාවයට කියනවා මොකද්ද? සමබීජාණුකතාවය කියලා. එක ලකුණක් තියෙනවා. ළමයිනේ ඊට පස්සේ සෝරසය පරිණත වූ විට කසුව බියලි හැකිලීමට ලක්වන බව එක ලකුණක් තියෙනවා. සෝරසයක් පරිණත වූ විට කසුව වියලි හැකිලීමට ලක්වන බව එක ලකුණක් තියෙනවා. ළමයිනේ ඊට පස්සේ එවිට පරිණත බීජානුදානි පිටතට විවෘත වන බව එක ලකුණක් තියෙනවා. එවිට පරිණත බීජානුදානි පිටතට විවෘත වන බව එක ලකුණක් තියෙනවා. ඊට පස්සේ වියලි පරිසර තත්ත්වයට තේ ළමයිනේ බීජානුදානි පුපුරන බව එක ලකුණක් තියෙනවා. දරුවනේ බීජාණු මොකද වෙන්නේ? බාහිරයට විවෘත වන බව නැත්නම් බාහිරයට නිදහස් වන බව. බියලි පරිසර තත්ත්වයට තේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ළමනේ බීජාණුදානි බාහිරයට විවෘත වන බව. ඊට පස්සේ මොකද වෙන්නේ? කෙලිම බීජාණු පරිසරයට නිදහස් වන බව. දරුවනේ මේවා සුළඟ මගින් ව්‍යාප්ත වන බව එක ලකුණක් තියෙනවා. අනිවාර්යෙන් කියන්න ඕනේ සුළඟින් තමයි ව්‍යාප්ත වෙන්නේ. ඊට පස්සේ දරුවනේ මේ බීජාණු උචිත ස්ථානයක පතිත වූ විට බීජාණු පරෝහණය වී ජම්මාණු ශාකයේ ළමයිනේ ඇතිවන බව එක ලකුණක් තියෙනවා. බීජාණු ශාක පරෝහණය වන බව ජම්මාණු ශාකය විකසණය වන බව එක ලකුණක් තියෙනවා. දැන් ළමයි ඔබට යන්නේ ජම්මාණු ශාකය මොකද වෙන්නේ අන්න විස්තර කරන්න ඕනේ. ජම්මාණු ශාකය මොන වගේද? රයිට්. ළමයි පළවෙනි එක ශීන ව්‍යුහයක් බව පැවැත්ම කෙටි කාලීන බව එක ලකුණයි. ශීන වී පවතින ව්‍යුහයක් බව. ඒ කියන්නේ දරුවනේ බීජාණු ශාකයට සාපේක්ෂව ජම්මාණු ශාකයේ ශීන වෙලා තියෙන්නේ. ඒ වගේමයි දුව මොකද වෙන්නේ? පැවැත්ම කෙටි කාලීන බව. එක ලකුණක් තියෙනවා. ළමයිනේ කුඩා හෘදයාකාර ව්‍යුහයක් බව. එක ලකුණයි. කුඩා හෘදයාකාර ව්‍යුහයක් බව. එක ලකුණයි. ඊට පස්සේ පියවි ඇසට පෙනෙන ළමයිනේ ප්‍රභා සංශ්ලේෂක තලසක් බව. එක ලකුණක් තියෙනවා. පියවි ඇසට පෙනෙන ප්‍රභා සංශ්ලේෂක තලසක් බව. එක ලකුණක් තියෙනවා. ඊට පස්සේ උදරීය පැත්තේ මූලාභ විකසනය වී ඇති බව එක ලකුණක් තියෙනවා. උදරීය පැත්තේ ළමනේ මූලාභ විකසනය වී ඇති බව එක ලකුණයි. ඊට පස්සේ උදරීය පැත්තේ ශුක්‍රාණුදානී සහ අණ්ඩාණුදානී දෙවර්ගයේම දරන බව එක ලකුණක් තියෙනවා. ශුක්‍රාණුදානී සහ අණ්ඩාණුදානී දෙවර්ගයේම දරන බව එක ලකුණක් තියෙනවා. ළමයිනේ එම නිසා ද්විලිංගික ඒකගෘහී ජම්මාණු ශාකයක් බව එක ලකුණක් තියෙනවා. ද්විලිංගික ඒකගෘහී ජම්මාණු ශාකයක් බව එක ලකුණක් තියෙනවා. ඊට පස්සේ ළමයිනේ ශුක්‍රාණු දානී තුල හටගන්නා කශිකාදර ශුක්‍රාණු බාහිර පරිසරයට නිදහස් කරන බව එක ලකුණක් තියෙනවා. බාහිර පරිසරයට නිදහස් කරන බව එක ලකුණක් තියෙනවා. දරුවනේ අණ්ඩාණු දානී තුල හටගන්නා ඒකගුණ අණ්ඩය නැත්නම් තනි අණ්ඩය අණ්ඩාණුදානිය තුළ රැඳී පවතින බව එක ලකුණක් තියෙනවා.
ළමනි ඊට පස්සේ අන්නානුදානීන් නිකුත් කරන රසායන ද්‍රව්‍ය වෙත ළමයිනේ අන්න කශිකාදර ශුක්‍රාණු ආකර්ෂණය වෙන බව එක ලකුණක් තියෙනවා. දැන් ඒ මම කියන කතාව බලන්න ඔකට ටික උත්තරේ ළමයිනේ ඔයකට වෙන විදියට විස්තර කරලා ඇති. අන්නානුදානීන් නිකුත් කර රසායන ද්‍රව්‍ය තියෙනවා. ඒ රසායන ද්‍රව්‍ය වල මොකද වෙන්නේ? අර කශිකාදර ශුක්‍රාණු මොකද වෙන්නේ? ආකර්ෂණය වෙනවා. එවිට මොකද වෙන්නේ? මේ කශිකාදර ශුක්‍රාණු දරුවනේ බාහිර පරිසර ජලයේ ඔස්සේ අන්න පිහිනාගෙන අණ්ඩානුදානියට ඇතුළු වන බව එක ලකුණක් තියෙනවා. දරුවනේ අණ්ඩානුදානිය තුළදී අන්න ඒක ගුණ අණ්ඩයේ සමග සංසේචනය වෙලා යුක්තාණුව සාදන බව එක ලකුණක් තියෙනවා. අණ්ඩානුදානිය තුළදී ළමයිනේ ඒක ගුණ අණ්ඩයේ සමග සංසේචනය වෙලා අන්න ළමයිනේ යුක්තාණුව සාදන බව. ඊට පස්සේ දරුවනේ මේ යුක්තාණුව මොකද වෙන්නේ? අර ජම්මානුශාකයේ තුළදීම අණ්ඩානුදානිය තුළදීම විකසනයේ වී කලලයේ බවට පත්වන බව එක ලකුණක් තියෙනවා. ඒතර මේක ළම හරිම වැදගත් ලක්ෂණයක්. මොකද කලලයේ ළමයි මොකද වෙන්නේ? කිලිම පිටවීමක් වෙන්නේ. කලලයේ ළමයි කිලිම අණ්ඩානුදානිය තුළදීම ජම්මානුශාකයේ තුළදීම ළමයිනේ ලපටි බීජානුශාකයේ බවට පත්වෙනවා. ළමයිනේ කලලයේ විකසනයේ වී ලපටි බීජානුශාකයේ ගොඩනැගෙන බව එක ලකුණක් තියෙනවා. ලපටි බීජානුශාකයේ ගොඩනැගෙන බව එක ලකුණක් තියෙනවා. ඊට පස්සේ දරුවනේ මේ ලපටි බීජානුශාකයේ මොකද වෙන්නේ? ජම්මානුශාකයේ මත රැඳී පවතිමින් සියලු විකසන අවස්ථා සඳහා ජම්මානුශාකයෙන් පෝෂණය ලබා ගන්නා බව එක ලකුණක් තියෙනවා. ඒතර මේ ජම්ම මේ තියෙන බීජානුශාකය ලපටි බීජානුශාකය දරුවනේ ජම්මානුශාකයේ තුර රැඳී පවතින බව ජම්මානුශාකයේ තුර රැඳී පවතිමින් ජම්මානුශාකයෙන් ළමයිනේ සියලු විකසන අවස්ථා සඳහා පෝෂණය සපයා ගන්නා බව එක ලකුණක් තියෙනවා. ඊට පස්සේ දරුවනේ ප්‍රවාහ සංශ්ලේෂක පටක විකසනය වීමෙන් අනතුරුව අන්න මොකද වෙන්නේ? මේ ලපටි බීජ අනුශාකය සවාදීන බීජ අනුශාකයක් බවට පත්වන බව එක ලකුණක් තියෙනවා. ඊතර මෙන්න මේ කාරණා ටික ළමයිනේ අනිවාර්යෙන්ම ඔකට උත්තරය තුල විස්තර වෙලා තියෙනවා. තේරෙනවද? ඊතර මේ තමයි අපිට ළමයි කෙලින්ම දීලා නැහැ ළමයි නෙප්ලිපි ජීවන චක්‍රය විස්තර කරන්න කියලා දුන්නේ නැහැ. අපිට දුන්නේ කෙලින්ම බීජ නොදරන ළමයිනේ සනාල ශාක අතුරින් ළමයි සම බීජානුක ජීවන චක්‍රය විස්තර කරන්න කියලා තමයි දුන්නේ. එතන මේකෙලම බලන්න පොයින්ට්ස් අවිල්ල තියෙනවා. එතකොට 10යි 20යි 30යි 40යි 43ක් ළමයි පොයින්ට්ස් අවිල්ල තියෙනවා. 43ක් තියෙනවා. 43න් ළමයි අපි ඕනෙම ගමු ළමයි පොයින්ට්ස් 38ක් ගමු. ඕනෑම පොයින්ට්ස් 38ක්. දැන් ඒ ලෙවල් එක්සෑම් එකෙත් එහෙම කරනවානේ. පොයින්ට්ස් ප්‍රමාණය වැඩි වුණොත් තමයි කෙලින්ම ආසන්නව ගන්නවා. එතකොට මේකෙලම ඕනින් පොයින්ට්ස් 38ක් ඔකටි ගන්න. 38ක් නෙමෙයි 37ක් ගන්න. ඕනින් පොයින්ට්ස් 37ක් ගන්න. අරගෙන ළමයි මේක වැඩි කරන්න. ඔ 37ක් ගන්නව 4ෙන් වැඩි කරන්න. 4ෙන් වැඩි කරන්න. 38ක් ගමුනේ. නැත්නම් ඉන්නේ නෑනේ 38ක් ගමු. ඕනින් පොයින්ට්ස් තම 38ක් ගන්න. 4ෙන් වැඩි කරන්න. ඒකල බලන්න 150න් කීයක් තියෙනවද කියලා. ඒක අනිවාර්යයෙන්ම ළමයි බලලා ගණන් කරලා දාන්න. අනිවාර්යෙන් ඒක කරන්න. මෙතන පොයින්ට්ස් ඔක්කොම 43ක් එනවා ප්‍රශ්නයක් නැහැ. ඒ 43න් ඕනිම පොයින්ට්ස් 38ක් ගන්න. අරගෙන කෙලිම 4ෙන් වැඩි කරන්න. ඒකල බලන්න දරෝනේ 150න් කීයක් තියෙනවද කියලා. ෆිසිකල් ළමයි ඔන්ලයින් ළමයි හැමෝම අනිවාර්යෙන් කරන්න මේ වැඩේ. කිසිම නිදහසට කාරණා තියෙන්න බෑ. ඊයේ දැක්කේ නෑ, ගෲප් එකේ දැක්කේ නෑ, ගිය සතියේ මං ආවේ නෑ. ඒව රිවිෂන් ළමයේගේ බලාපොරොත්තු වෙන්න පුළුවන් උත්තර නෙවෙයි. පොඩ බලන්න කීයක් තියෙනවද කියන්නේ. දැන් මේකෙලම බෙන්ච්මාක් එක 120යි. 120න් උඩ තියෙනවා නම් තමන්ගේ වැඩේ සාර්ථකයි. ඊට වඩා පල්ලෙහා තියෙනවා නම් මැච් එක ගහන්න වෙනවා. හරිනේ? රයිට්. දැන් ගණන් කරලන් තියෙන්නේ. රයිට්. පොඩ අත උස්සන්න. මේ ප්‍රශ්නෙට ෆුල් මාක්ස් තියෙන කට්ටියකින් ටෝටල් එක තියෙනවා. සෑහෙන්න ඉන්නනේ. මරු 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 මරු. ගොඩක් ඉන්නවා. ඔන්ලයින් එකේ ඉන්නවනේ. පිරිමි ළමයි ගොඩක් ඉන්නවා. සන්තෝසයි. හරි. කවුරුත් ඉන්නවද මේ 140ට වැඩි කට්ටිය? 140ට වැඩි. හොඳයි. හොඳයි. කොල්ල ගොඩක් ඉන්නවා. ඔන්ලයින් එකෙත් ඉන්නවා. රයිට්. හරි. හරි. හොඳයි. නියමයි ඈ. 130ට වැඩි දරුවෝ. 130ට වැඩි. හොඳයි. රයිට්. හොඳයි. රයිට්. ඔන්ලයින් එකේ ඉන්නවා. පිරිමි ළමයි නුත් ඉන්නවා. 120ට වැඩි දරුවෝ. 120ට වැඩි. හරි. ඔන්ලයින් එකෙත් ඉන්නවා.
එතනින් පල්ලෑට මං අහන්නේ නැහැ ළමයි. මොකද මං අහන්නේ 120. මොකද මට ඕනේ 120ක්. අවම 120ක්. මම හැමදාම කියන කතාව වදත් කියන්නම්. මොකද අලුත් දරුවෙක් ඉන්නවනේ. ඒක තේරුම් ගන්න එපේ. ළමනේ රචනා ප්‍රශ්නයකට 120ක් තියෙනවා කියන එකේ තේරුම මොකද්ද? හරි. ඔයාලට තියෙනවා ළමයි ලකුණු 100න් ලකුණු 6ක්. එතකොට ඒ වගේ රචනා ප්‍රශ්න මම හතරක් ඔකට ලියනවා කියන කියන්නේ 6වරක් 4 ළමයි ලකුණු 24යි. ලකුණු 24යි. හරිද? සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? ළමයි A level බය කරන ළමයෙක්ට MCQ paper එක ලොවෙත් ගහන්න පුළුවන්. හරි? MCQ paper එක ළමයිනේ හිතන්නකෝ අපේ 46ක් ගහනවා කියන කොච්චර ගහලා තියෙනවද? දැන් මේ පාර 47 ළමයි 48 ළමයි කොච්චර ඉන්නවද? එතන 46 ගහනගෙන ගේම නැහැ A level bio paper එකේ. තේරෙනවද? එතකොට ඕටි බලන්න structured paper එක නැතුව වුණා. අපි ළමයි essay ප්‍රශ්නෙකට ලකුණු 120ක් ගත්තොත් 6වරක් 4 ළමයි 24යි මේ දෙකේ එකතුව විතරක් එනවා ලකුණු 70ක්. එතන මොල දකින්න ඕනේ structured එකට තව ලකුණු 5ක් ගත්තා බං 20ෙන් අපිට තියෙනවා මොකද්ද? ඒකක්. තේරෙනවද? එතකොට ඒකට යන්න තියෙන ළමයි ලේසිම් පාර, ඒකට යන්න තියෙන කෙටිම පාර මොකද්ද? රචනා paper එක ළමයි හොඳටම තියාගන්න ඕනේ. තේරෙනවද? මේකෙන් තමයි ළමයි කෙලිම grade එක හැදෙන්නේ. මේකෙන් තමයි grade එක හැදෙන්නේ. ඒ හින්දා මේක අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. මේක මග අරින්න එපෑ. හරි. එතකොට අද ළමයි